තරුණයෝ අවශ්‍යයි අධ්‍යක්ෂීම් ඇති පිරිසත් අවශ්‍යයි පරිණතභාවයත් අවශ්‍යයි පාර්ලිමේන්තුවට පාර්ලිමේන්තුව තෝරාපත් කරගන්නෙම පාර්ලිමේන්තුවට යන්න ඒක මග හැරුප් පිරිසිටියා පාර්ලිමේන්තුවේ යන්නේ ප්‍රතිපත්ති සම්පාදනයේ දායකත්වය දෙන්න එහෙම එක දවසක් දායකත්වය දක්වපු නැති පිරිසිටියා අපි විශාල මනාප සංඛ්‍යාවලින් යව්වේ නමුත් අපි පිළිගන්නවා රනිල් වික්‍රමසිංහ මහත්තුමා ඒ ලබා දීපු වගකීම් ඉෂ්ට කරා වරුණලාට වේදිකාව නිර්මාණය කළ දුන්නේ ප්‍රවෘත්ති සාකච්ඡා වලට යන්න වාද විවාද වලට යන්න රනිල් වික්‍රමසිංහ මහත්තුමා මේ ඉන්ධන අර්බුදය ඉන්ධන හිඟය ඇති කිරීම සඳහා යම් යම් පාර්ශව හිතාමතා ඒ කටයුත්ත කරාද කියන එක. ඒතර සමහර ටෙන්ඩර් වලට ඉදිරිපත් වෙලා ඉන පිරිස් කිව්වා නායවර ලිපිය නැත්තම් ඒක සහභාගී වෙන්න බෑ කොච්චර අඩු වුණත් මුදල ණයවර ලිපියක් නැත්නම් ඒක කරගෙන යන්න බෑ මෙට්‍රික් ටන් 60000ක් එනවා නම් 60000න් 5000ක් ඉස්සලා බා ගන්නවා පොඩි මුදලක් ඊළඟ 5000 බා ගන්නවා දවස් දෙකකට පස්සේ ඒ මුදල දීලා එහෙම තමයි අපි සමහර තැන් වල කරේ මීට අවුරුදු 10ක 12ක ඉඳ කියන සැප් එක පටන් ගත්ත දවස් ඉඳලා ඒ දත්ත මැකියාම පේනවා අර්බුදයේ කාලේ වැඩිපුර මැකිලා තියෙනවා වගේ පේනවා කියලා අර මම විශේෂ භාර අමාත්‍යවරයා බවට පත් වෙන්න ඉස්සෙල්ලා ආණ්ඩු හෝමාරුවක් වුණාට පස්සේ ඒ පත් වෙන ආණ්ඩුවේ කාට හරි චෝදනාවක් එල්ල වෙලා තිබුණා නම් ඒ පරීක්ෂණ පොඩ්ඩක් පැත්තක තියලා විරුද්ධ කණ්ඩායම හිටපු කට්ටිය කියව ටිකක් උඩට එනවා මනෝෂ හරෙන් එක්ක මම විරුද්ධවත් කටයුතු කරලා තියෙනවා විරුද්ධ කඳවුරුල්ල ඉඳලා තියෙනවා එකට ඉඳලා තියෙනවා ඔවුන් මොන වේදිකාවේ කියලා ඡන්ද ගත්තත් එකක් ඔප්පු කරලා තියෙනවා අපි ඉදිරිපත් කළපු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කරපු වැඩපිළිවෙලම තමයි මේ රටේ ඉදිරියට ගෙන යන්න ඕන කියන එක මේ මාසය ඇතුලේ තහවුරු කරලා තිනවා සනාථ කරලා තිනවා ඒක ක්‍රියාත්මක කරලා තිනවා මම එක පැත්තකින් දකිනවා අහුගිය සති හතරේ කිසිම උද්ඝෝෂණයක් මේ රටේ ඉන්නේ නැහැ ඔවුන් කියන්නේ විපක්ෂයක් අවශ්‍ය නැහැ රටට ඔවුන්ගේ නියෝජිතයන් පමණක් සිටියොත් ඇති කියන එක ඔබ අපේක්ෂකෙක් නම් මේ ඡන්දේ දිනන්නම ඕනේ නම් අපිට කතා කරන්න බින්දුවයි හතයි බින්දුවයි 529යි බින්දුවයි 280 හෙඩ්ලයින් නිවුස් අයිබෝන් මැතිවරණයක් අභිමුව අපි සුපුරුදු විදිහටම හෙඩ්ලයින් නිවුස් සරහා සාකච්ඡාවට ගණනාවක් අපි ආරම්භ කරා. ඉතින් අද දවසෙත් තවත් සාකච්ඡාවක් අපි ආරම්භ කරන්න සූදානම්. ඔබ දන්නවා මේ වේදිකාවට අපි කැඳවාගෙන එන්නේ දේශපාලනයට සම්බන්ධ සහ දේශපාලන පිළිබඳ කතා බහ කළ හැකි විවිධ තරාතිරම්වල පුද්ගලයන්. ඉතින් අපි අද දවසෙත් කෙනෙක්ව සම්බන්ධ කරගන්නවා. ඔහු හිටපු විදුලි බල හා බලශක්තිය මහත්තය කාංචන විජේසේකර මහතා අයිවන්. ඔබතුමා දැන් මේ දවස්වල මොන වගේ වැඩ කටයුතු වලද නිරත වෙන්නේ කියලා පොඩ්ඩක් නියම් මම මුලින්ම ඇහුවොත් මොකද්ද තියෙන උත්තරේ? චතුරහ මෙහෙලයි මහ මැතිවරණයට අපි අපේක්ෂකයන් හැටි ඉදිරිපත් වෙලා ඉන්න නිසා මැතිවරණ කටයුතු වල මාතර දිස්ත්‍රික්කේ නියැලෙලා ඉන්නවා. මාතරට මොනව වෙයිද ඔබට මොනව වෙයිද මම එහෙම අහන්නේ මොකද මාතර දිස්ත්‍රික්කේ මැතිවරණ බල ප්‍රදේශ 7ම මේ සැරේ දිනුවේ අනුර කුමාර් දිසානායක ඊට කලින් ගෝඨාභය තරඟ කරපු අවුරුද්දේදී එම බල ප්‍රදේශ 7ම දිනුවේ ඔහු මාතර දිනුවේ 67%ක ඡන්ද ප්‍රතිශතයක් කරා. දැන් පාර්ලිමේන්තු මැතිවරණය වෙනවා මොන වගේ තත්ත්වයක් උද්ගත වෙයිද මාතර දිස්ත්‍රික්කේ විශේෂම ඔබේ පැත්තෙන් ගත්තාම? මට චතුරංග එක පැත්තකින් ප්‍රතිඵලයේ කුමක් වෙයිද මොන වගේ ඡන්ද ප්‍රමාණයක් වැටෙයිද කියන එක පිළිබඳව මම හිතන්නේ නිශ්චිත වශයෙන් අපිට කියන්න බෑ. නමුත් අපි විශ්වාස කරනවා ජනාධිපතිවරණයේ භාවිතා වූ ඡන්ද ඒ ආකාරයෙන්ම භාවිතා නොවේ කියලා තමයි මම විශ්වාස කරන්නේ. ඒ වගේම ජාතික ජනබල වේගයට එම ලැබුණු ඡන්ද ප්‍රමාණයම ලැබෙන එකක් නැහැ කියන එකේ ප්‍රමාණය අඩු වීමක් වෙයි. මම හිතන්නේ අපි බොහෝ වෙලාවට දකිනවා පසුගිය ජනාධිපතිවරණ ඇතුලේ ටිකක් අමුතු මැතිවරණ ව්‍යාපාරයක් තිබුණේ. අපේක්ෂකෝ කීප දෙනෙක් අතර තරංගයක්, සමහර හිතුවා වෙන පිළ දිලනවා, ජයග්‍රහණය කරනවා, එනිසා ජයග්‍රහී අපේක්ෂකයන්ට දෙන්න සමහරු හිටියා. අපි නියෝජනය කරන කඳවුරු වුණත් ඉදිරිපත් කළ තියෙන අපේක්ෂකයන් වෙනුවෙන් ඡන්දේ භාවිතා කරන්න බෑ. සමහරලාට හිටියා මේ අවුරුදු 4ක තිබුණු පීඩනයත් එක්ක ජනතාව ගිල්ල ඡන්දේ භාවිතා කරපු දැන් මොද හැංගීම් මනුව තමයි හුඟක් වෙලාවට අපේ ඡන්දේ භාවිතා වෙන්නේ. නිසා මම හිතනවා සැප්තැම්බර් 21 වෙනිදා බොහෝ දෙනෙක් ඒ තිබුණු හැඟීම මේ මාසයක් ඇතුලේ වෙනස් වෙලා තියෙනවා. ඒ වගේම පෞද්ගලිකව මේ මැතිවරණ ව්‍යාපාරය ඇතුලේ අපේක්ෂකයන්ට තියෙන තවත් ඡන්ද ප්‍රමාණයක් තියෙනවා. පසුගිය මැතිවරණේ නිහඬව හිටපු පිරිසක් ඉන්නවා. ඒ නිසා මම හිතනවා මාතර දිස්ත්‍රික්කයේ මේ ඡන්ද ප්‍රතිඵලය වෙනස් වෙයි. මාතර දිස්ත්‍රික්කයේ තුල අපි ගත්තොත් එහෙම අපි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් සිලින්ඩරේ ලකුණෙන් අපි ඉදිරිපත් වෙලා ඉන්නවා. හොඳ දක්ෂ කණ්ඩායමක් ඉදිරිපත් කළ තියෙනවා. දේශපාලන අවබෝධය තියෙන සියලුම මැතිවරණ කොට්ටාස නියෝජනය කරන ඒක අනිත් කණ්ඩායම් වලට කියන්න බෑ. ජාතික ජනබල වේගයට කියන්න බෑ හැම මැතිවරණ කොට්ටාසයක්ම නියෝජනය කරන පිරිස ඉදිරිපත් වෙලා ඉන්නවා කියලා. දේශපාලන අවබෝධය තියෙන පිරිස ඉදිරිපත් කළ තියෙනවා කියලා.
වගේම ජනතාවත් එක්ක සමීපව කටයුතු කරපු පිරිස ඉදිරිපත් කළා තියෙනවා කියන එක කියන්න බෑ. ඒ නිසා අපිට පේනවා මේ මැතිවරණ ව්‍යාපාරය තුලේ මාතර දිස්ත්‍රික්කයේ පසුගිය මැතිවරණට තිබුණට වඩා තරංගයක් සටනක් තියෙයි කියන එක තමයි මම විශ්වාස කරන්නේ. මේ මැතිවරණ ව්‍යාපාරයේ මෙවර මේ මේ පාට පක්ෂ ભેදයක් නැතුව මේ හුඟක් පරිණත නායකයෝ මේ 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 මෙතනින් පොඩ්ඩක් බැහැර වෙලා තියෙනවා. එහෙම නැත්නම් ඉවත් වෙලා තියෙනවා. මේක වාසියක් හැටියටද අවාසියක් හැටියටද ඔබ දකින්නේ තරුණ නායකයෙක් හැටියට? නෑ, ඒක ඔවුන්ගේ දේශපාලන කැමැත්ත අකමැත්ත මත සිදු වෙන දෙයක්. මට චතුරංග ඒ ගැන මොකද සමහරු කියනවා තරුණ යන් බ්ලඩ් එක පාර්ලිමේන්තුවට අවශ්‍යයි කියලා. ඔබත් ඒ මතයේ ඉන්නේ. මම මේක අහන්නේ විශේෂයෙන් ඔබ තරුණයෝ අවශ්‍යයි, අත්දැකීම් ඇති පිරිසක් අවශ්‍යයි, පරිණතභාවයක් අවශ්‍යයි පාර්ලිමේන්තුවට. මම පාර්ලිමේන්තුවට මම යන්නේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට, තරුණයෙක් හැටියට යන්නේ. අපි යම් අවබෝධයක් අත්දැකීමක් ලබා ගත්තා විපක්ෂයේ දේශපාලනය පිළිබඳව. එක පාර්ට්ම අපි ගිහිල්ලා පාර්ලිමේන්තුවට අතෑරියා නම් පළාත් සභාවේවත් තනතුරක් දරන්නේ නැතුව, පළාත් පාලන ආයතනයකවත් දරන්නේ නැතුව, කිසිම දේශපාලන ගනුදෙනුවක් අවබෝධයක් වැඩපිළිවෙලක් නැතුව මම හිතන්නේ මට වුණත් ඒක කරගන්න අමාරු වෙනවා. ඒ අත්දැකීම් අවබෝධය ඉවහල් වුණා මට පසුගිය අවුරුදු දෙකේ තුනේ ලැබිච්ච වගකීම් ඉටු කිරීමේදී. අපි දැක්ක පාර්ලිමේන්තුවේදී පහුගිය අවුරුදු හතරේ වැඩියෙන්ම කතාබහට ලක් වුණේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පත්වෙච්ච අවස්ථාවේ ඔහුට තිබුණු දේශපාලන අත්දැකීම් පිළිබඳව, ඔහුගේ දේශපාලන පරිණතභාවය පිළිබඳව. ඒ නිසා මම හිතන්නේ එක පැත්තකින් ජනතාව මේවර බලයි මැතිවරණය ඇතුලේ නම් වලට වඩා ඔවුන්ගේ වෘත්තියට වඩා දේශපාලනය පිළිබඳව තියෙන අත්දැකීම අවබෝධය. මොකද අපි තාම ඉන්නේ අමාරු කාලෙක, ඉන්නේ පහසු ආර්ථික පසුබිමක නෙවෙයි. ඒ නිසා ඒ වගේම මම හිතන්නේ මේ පාර්ලිමේන්තුව ඇතුලේ ජනතාව නිකම්ම ඡන්ද දීලා යවන එකක් නැහැ. පාර්ලිමේන්තුවේ අඩුම තරමේ සහභාගී නොවන, කතා නොකරන, ගැටලු ගැන කතා කරන, දායකත්වයේ නොදක්වන, ප්‍රතිපත්ති සම්පාදනයේ කිසිම මැදිහත්වීමක් නොවන පුද්ගලය යවන එකක් නැහැ. පසුගිය මැතිවරණයේදී අපි දැක්ක පාර්ලිමේන්තු මැතිවරණයේදී අපි ගත්ත දේ පාර්ලිමේන්තුවේ සමහරලට කීයෙන් කී දෙනාද පාර්ලිමේන්තුවට එන්නේ, පාර්ලිමේන්තුවට තෝරාපත් කරගන්නේ මේ පාර්ලිමේන්තුවට යන්න, ඒක මග හැරුප් පිරිසිටියා. පාර්ලිමේන්තුවේ යන්නේ ප්‍රතිපත්ති සම්පාදනයට දායකත්වය දෙන්න, එහෙම එක දවසක් දායකත්වය දක්වපු නැති පිරිසිටියා. අපි විශාල මනාප සංඛ්‍යාවලින් යව්වේ. ඒ නිසා ඒ එවැනි පිරිස් පිළිබඳව මම හිතන්නේ ජනතාව තීන්දුව කරයි. මොන දේශපාලන පක්ෂ වුණත් මට හිතනවා මේ මැතිවරණ ඇතුලේ ආණ්ඩු බලයේ තියෙන කාටද පරාජයටපත් වුනේ, මොන කණ්ඩායමද ලැබුණු ඡන්ද ප්‍රමාණය මොකද්ද කියන එක නෙවෙයි, මේ පුද්ගලයා වැදගත් වෙනවද මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන්න, මේ පුද්ගලයා දායකත්වය දීලා තියෙනවද ප්‍රතිපත්ති සම්පාදනයට, මේ පුද්ගලයා දායකත්වය ලබා දීලා තියෙනවද නව නීති ගෙන එන්න, මේ පුද්ගලයා දායකත්වය ලබා දීලා තියෙනවද ජනතාවගේ ගැටලු වෙනුවෙන් පෙනෙන්න. ඕක තමයි මම හිතන්නේ පාර්ලිමේන්තුව තුල තිබිය යුතු සංයුතිය. ඒක මේ අර කිසිම අවබෝධයක් අත්දැකීමක් පළපුරුද්දක් නොමැතිව පැමිණීම තුළ මම හිතනවා ඒ එවැනි පාර්ලිමේන්තුව නිර්මාණය වෙන එකක් නැහැ. රාජපක්ෂවරු එක්ක ඉඳලා කාංජන රනිල් ළඟට ආව තරුණ නායකයෝ කීප දෙනෙක් ඉන්න, ඔබත් ඒ අතරින් එක්කෙනෙක්, ෂෙහාන් ඉන්නවා, අලි සබ්‍ර ඉන්නවා, මේ වගේ මේ හැබැයි දැන් ඔබ තුන්දෙනාගෙන් දෙන්නෙක්ම අන්තිමේදී ඡන්ද ඉල්ලන එක අත්හැරලා දාලා, නමුත් ඔබ ඡන්ද ඉල්ලනවා, ඔබ විතරයි ඉල්ලන්නේ. මොකද්ද මේ වුනේ? ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ ඔබතුමන්ලව අමාරුයි දැම්මද, නැත්නම් මේ වෙන මොකක්ද ප්‍රශ්නේ? පළවෙනි එකම චතුරංග, අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගාවට ගියා කියන එක වැරදි. දේශපාලන පක්ෂයක් හැටියට තීන්දුව කරා රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඒ වෙලාවේ අග්‍රාමාත්‍යවරයා බවට පත් කරගන්න. ඊට පසුව ඔහු ජනාධිපතිවරයා බවට පත් කරගන්නත් පක්ෂ තීන්දුවක් ගත්තා. නමුත් අපි පිළිගන්නවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඒ ලබා දීපු වගකීම් ඉෂ්ට කරා. ඒ ඉෂ්ට කිරීමේදී අපි ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත්තා. දේශපාලන වශයෙන් කොච්චර අවාසි වුණත් සමහර විට අපේ දේශපාලන පක්ෂයේ මතය නොදරුවත්, අපේ දේශපාලන ව්‍යාපාරයේ ඉන්න පිරිස් ඒ මතය නොදරුවත් මේ රටට අවශ්‍ය නායකත්වයේ රනිල් වික්‍රමසිංහ කියලා. ඒ අනුව තමයි අපි ඒ වැඩපිළිවෙල ඉදිරිපත් වුණේ. අපි දැනගෙන හිටියේ අපිට පාර්ලිමේන්තු මැතිවරණයක් එනවා නම්, පළාත් මන මැතිවරණයක් එනවා නම් අපිට දේශපාලන පක්ෂයක් තියෙයිද, අවදානමක් තියෙයිද, පරදුනොත් මොකද්ද වෙන්නේ, මේ අවදානම් ඔක්කොම අපිත් අරගෙන අපි ඉදිරිපත් වුණේ. ඒ අවදානමත් එක්ක ආපු ගමනේ අපි පරාජයටපත් වුණා. මහා මැතිවරණයේ අවස්ථාවේ අපි තීන්දුව කරේ අපේ සියලුම ජනාධිපතිවරණයේ අපිට සහය දීපු කණ්ඩායම් පක්ෂ එකතු කරගෙන සන්ධානයක් හැටියට තරඟ කරා. ඒ අනුව තමයි අපි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් ඉදිරිපත් වෙන්නේ. විවිධ පුද්ගලයෝ විවිධ තීන්දුව අරගෙන තියෙනවා. මට ඒ ගැන කියන්න බෑ. නමුත් අලි සබ්‍රියමතුමා ගැන මට කියන්න පුළුවන්, එතුමා දේශපාලනට එන්නේ තරඟ කළා නෙවෙයි, ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් හැටියට.
එතුමා පහුගිය ආණ්ඩුව තියෙන වෙලාවෙත් කිව්වා මම මේ කාර්ය කරනවා විතරයි මම ආවේ ගෝඨාභය ජනාධිපතිතුමා ඒ දීපු වගකීම මිශ්‍ර කරන්න ඊට පස්සේ රට වැටිච්ච වෙලාවේ එක වෙලාවක මුදල් ඇමතිවරයා හැටියට කෙටි කාලෙකත් විදේශ ඇමතිවරයා හැටියට කෙටි කාලෙකත් ඒ වගකීම් ඉෂ්ට කරා ඉන් පසුව ඔහු දේශපාලනයේ සක්‍රීයව පාර්ලිමේන්තු නියෝජනය තුළ ඉන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ කියන එක මේක ජනාධිපතිවරුන්ට මාස ගානක ඉස්සෙල්ලා අපිට කියපු දෙයක්. ඒ නිසා එතුමාගේ වෘත්තියට ගිහිල්ලා තියෙනවා. ෂෙහාන් ඇතුළු කණ්ඩායමක් මම විශ්වාස කරනවා යම් කිසි කෙටි කාලයක් අරගෙන තියෙනවා. මොකද පහුගිය අවුරුදු දෙක ටිකක් අමාරු කාලයක් පෞද්ගලික ජීවිතෙන් ඈත් වෙන සිද්ධ වුණා. මම දන්නවා ෂෙහාන්ගෙත් දරුවන් ගත්තොත් එහෙම අධ්‍යාපනයේ දැන් ඉන්නේ ඔවුන්ගේ විභාග ලියන අවස්ථාවේ. ඉතින් ෂෙහාන් පවුලත් එක්ක ඉතාම සමීප එක්කෙනෙක්. ඒ වගේම ඔහු ඒ කටයුතු හොයලා බැලුවා. හැබැයි පහුගිය අවුරුදු දෙක ඒක ඔහුට කරන්න බැරි වුණා. ඒ නිසා මම දන්නවා ඔහු ඒකට ප්‍රමුඛතාවය ලබා දීලා තියෙනවා. ඔහුට දීපු වක්කී මිට ඉෂ්ට කරලා තියෙන්නේ. ඒ නිසා ඔහු යම් කාලයක් ගනි මම හිතන්නේ දේශපාලනයෙන් ඈත් වීමක් නෙවෙයි. සක්‍රීය දේශපාලනයේ ඉඳී. නමුත් පාර්ලිමේන්තු නියෝජන වෙනුවෙන් ඉදිරිපත් වෙලා නැහැ. මොකද මම මේ ප්‍රශ්නේ අහන්නේ කාන්චන රනිල් වික්‍රමසිංහ මහත්තයා සම්බන්ධයෙන් මේ වරුණ දීප්ත රාජපක්ෂ බහිස්ස රණායක වගේ අය රනිල්ව අතහැරලා යද්දි කියන කාරණාවක් තමයි තරුණීන් ටීඩක් දෙන්නේ තරුණීන්ට තැනක් දෙන්නේ කියන එක. ඒ පිළිබඳව ඔබට යම් අදහසක් තිබෙනවද? නෑ, මේ ලයිස්තු ඇතුලේ සකස් කිරීමේදීත් ජනාධිපතිවරණෙත් වරුණලාට වේදිකාව නිර්මාණය කළ දුන්නෙත් ප්‍රවෘත්ති සාකච්ඡා වලට යන්න මේ විවාද වාද විවාද වලට යන්න රනිල් වික්‍රමසිංහ මැතිතුමා මම හිතන්නේ සමගි ජනබලවේගී හිටියා නම් ඒ අවස්ථාව වරුණට හිමි වෙයි කියලා. ඒක වරුණගේ පෞද්ගලික තීන්දුවක්. මම හිතන්නේ වරුණ يعني හිටියා නම් අඩුමතරමේ අපේක්ෂකත්වය අනිවාර්යයෙන්ම ලැබෙනවා ගම්පහ දිස්ත්‍රික්කේ හෝ ඕනම දිස්ත්‍රික්කයක හෝ තරම් කරන. නමුත් උන් දේශපාලන වශයෙන් යම් තීන්දුවක් ගත්තා. මට කියන්න පුළුවන් වෙන්නේ මම වැඩ කරපු කාලේ පහුගිය අවුරුදු දෙකහමාර තුළ රනිල් වික්‍රමසිංහ මැතිතුමා හැම අවස්ථාවෙන් බැලුවේ අපේ තරුණ කණ්ඩායමට අවස්ථාවක් දෙන්න. ෂෙහාන්ට, කනකට, මට, දිලුම් අමුණුගමලට අපි ගත්තොත් එහෙම අපිට විශාල වගකීම් ප්‍රමාණයක් දුන්නා. ඒ වගේම මැදිහත් වුණේ නැහැ, බලපෑමක් කරේ නැහැ, කිසි ආකාරයකින් අර අනවශ්‍ය මැදිහත් වීම කරන්නගෙන අපේ අමාත්‍යංශේ කටයුතු ඒ වැඩපිළිවෙල කරගෙන යනකොට ජනාධිපතිවරණ වෙලාවෙත් ඔහු කිව්වේ මේ තරුණ කණ්ඩායම ඉදිරියට එන්න. මේ ජනාධිපතිවරණ ඔහු තරඟ වදින අවසාන ජනාධිපතිවරණේ වෙන්න පුළුවන්. හැබැයි මේ තරුණ කණ්ඩායමක් ඉස්සරහට එන්න ඕන. ඔහු නිතරම කිව්වේ ජේ.ආර්. ජයවර්ධනගේ අවස්ථාවෙත් ජනාධිපතිතුමාගේ අවස්ථාවෙත් ඒ තරුණ කණ්ඩායමකට අවස්ථාව දුන්නා. ඒ කණ්ඩායමත් එක්ක පරිණත කණ්ඩායමක් හිටියා. ඒ නිසා ඒ අත්දැකීම් වලින් රටට යම් දෙයක් එකතු කරා කියපු එක. ඒ නිසා අපිටත් එවැනි බොහෝ දේවල් ඉගෙන ගත්තා අපි. ඒ තරුණයන්ට අවස්ථාව දුන්නා කියන එක අපි දැක්කා. එස කවුරුයි කියනවා නම් එහෙම දුන්නේ නැහැ කියන එක ඒක වැරදි. මේ කණ්ඩායම ඇතුලේ දැන් අපි අපේක්ෂක කණ්ඩායම ඇතුලේ මම හිතන්නේ වෙන දේශපාලන පක්ෂවලට වඩා වැඩිම තරුණ නියෝජනේ ඉන්නේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ. දැන් මාතර දිස්ත්‍රික්කයේ අපි ලයිස්තුව ගන්න. මාතර දිස්ත්‍රික්කයේ ලයිස්තුව ඇතුලේ මම විශ්වාස කරනවා 45ට අඩු 10 දෙනාගෙන් අපේ අපේක්ෂක කණ්ඩායමේ 45ට අඩු 5 දෙනෙක් ඉන්නවා අපි. ඒතර ඉතුරු 5 දෙනාම ඒත් 55ට අඩුයි. ඉතින් එවැනි ආකාරයේ බැලුවොත් එහෙම මේ ලයිස්තු ඇතුලේ ඒ නියෝජන ඉඩක් දීලා තියෙනවා. ඒ නිසා ඒක මම ප්‍රතික්ෂේප කරනවා එහෙම වරුණ එකක් කියලා දිනනවා. හරි, බලශක්ති ඇමතිවරයා හැටියට ඔබට ලොකු වගකීමක් පැවරෙනවා. ඒ කියන්නේ ඔබ රනිල් වික්‍රමසිංහේ නායකත්වයෙන් යුතු ආණ්ඩුවට එකතු වෙන්නේ රට දෙවැන්ත අර්බුදයකට මුහුණ පාලා තියෙද්දි. ඒ කියන්නේ ඔබට ඒක ලොකු කෑල්ලක්, ලොකු වගකීමක් ඔබට දරන්න සිද්ධ වෙනවා. එක පැත්තකින් රට බංකොලොත් වෙලා තියෙද්දි නිල වශයෙන්ම පැවිදි රජය ප්‍රකාශ කරද්දි ඔබ හිතනවාද බංකොලොත් රටක දේශපාලනඥයන් හැසිරිය යුතු ආකාරයට අපේ රටේ සමහර දේශපාලනඥයෝ හැසිරුණා කියලා? මම විශේෂයෙන්ම අහන්නේ කෙහෙලි නඹුක්කැල මහතාගේ සම්බන්ධ වෙයි ඖෂධ වංචාව. එතකොට නිවල් සිරිපාද සිල්ලා ජපාන තායිසේ සමාගමෙන් ලක්ෂ 2000ක අල්ලසක් ඉල්ලීම. මේ රට බංකොලොත් වුණාට පස්සේ වෙච්ච දේවල්. මේ පිළිබඳව ඔබේ අදහස? මම දැන් බොහෝ කාරණා චතුරංග තියෙන්නේ නීතිය ඉදිරියේ. චෝදනා එල්ල කරන්න පුළුවන්. අපිට පුළුවන්කමක් නැහැ තීන්දුව తీරන ගන්න. ඒ නිගමනයන් වලට එන්න අධිකරණයේ කටයුතු පිළිබඳව ඔබ කියන ප්‍රකාශ වගේම දැන් මටත් ඒ වගේම චෝදනා එල්ල කරා. විශේෂයෙන්ම ඉන්ධන මිල දී ගැනීම පිළිබඳව
විදුලිය සම්පාදනය කිරීම පිළිබඳව විතර අපි දන්නවා අපි වැඩ කරපු ක්‍රමවේදය මොකක්ද කියන එක නිසා මම හිතන්නේ පුද්ගලයෝ එක් එක්කෙනාට චෝදනා එල්ල කිරීම සාමාන්‍ය දෙයක් විපක්ෂයේ විසින් ඒ චෝදනා එල්ල කරනවා නමුත් නීතිමය ක්‍රියාවලිය නැවතිලා නැහැ නිසා සමහර පිරිස් යම් යම් අවස්ථාවලදී ගත්ත තීන්දුව తీරන අභියෝගයට ලක් වෙලා තියෙනවා නමුත් මම විශ්වාස කරනවා අති බහුතරයක් ඔබ කියපු එක ඇත්ත අති බහුතරයක් මම කියන්නේ ආණ්ඩුව විතරක් නෙවෙයි විපක්ෂයේ පක්ෂ මොනවා නියෝජනය කරත් සමහර අවස්ථා අපි දැක්කා වගකීම් විරහිතව වැඩ කරපු විදිය පිළිබඳව අපි දැක්කා ඒ නිසා පසුගිය කාලේ අපිට විශාල පරිශ්‍රමයක් දරන්න සිද්ධ වුණා මේ කටයුතු निराකරණය කරගන්න නිසා මම හිතන්නේ යම් යම් සිද්ධි පිළිබඳව තවමත් අපිට නිගමනයන් වලට එළඹීමට කාලය තාම මම හිතන්නේ ප්‍රමාණවත් නැහැ ඒ පිළිබඳව අධිකරණයෙන් කටයුතු කරලා ඒක ලබා දිය යුතුයි තෙල් ගේද්දී කාංචන හිටපු මුතුතුමනි මේ අක්‍රමිකතා වෙලා තියෙනවා කියලා හොයන්න විමර්ශනයක් කරන්න කියලා 2022 අගෝස්තු 18 වෙනිදා ඔබ CID ට පැමිණිල්ලක් දානවා 2022 අප්‍රේල් 15 වෙනිදා ඉඳන් අගෝස්තු 15 දක්වා මාස 4ක ගණුදෙනු ගැන විමර්ශනයක් කිල්ලුවා 2023 ජනවාරි CID වාර්තාවක් දුන්නා ඒ වාර්තාවේ තියෙනවා අඩු ලන්සු දුන්න සැපයුම් කරුවන්ගෙන් තෙල් ගන්නවා වෙනුවට වැඩි ලන්සු ඉදිරිපත් කරපු අයගෙන් තෙල් අරගෙන කියලා. එතකොට විශේෂ භාර අමාත්‍යවරයා වශයෙන් ඔබ කිව්වේ අඩු ලන්සු ඉදිරිපත් කළ අය බැඳුම් කර ඉදිරිපත් කරලා නැහැ කියලා. ඒ බැඳුම් කර ඉදිරිපත් නොකළ අයට ටෙන්ඩර් දීලා කියලා විමර්ශනෙ හෙළි වෙලා තියෙනවා කියලා. ඒ වගේම මේ සක කටයුතු ගනුදෙනු සිද්ධ වෙච්ච කාලයට අදාළ තෙල් බදා හැරීම සම්බන්ධ දත්තත් මකලා කියලා වාර්තා වෙනවා. මේ සම්බන්ධ විමර්ශනයේ වාර්තාව ඔබට දීලා තියෙනවා කියලා අපිට ආරංචි ඔබට එහෙම වාර්තාවක් ලැබුණා. නැන් මම මේ පැමිණිල්ල සිද්ධ කරේ මම විශේෂ බාර අමාත්‍යවරයා හැටියට බාරගෙන කෙටි කාලයක් ඇතුලේ. මොකද මට තේරුණා මේ අමාත්‍ය ධූරේ බාර ගන්න අවස්ථාවේ මේ ඉන්ධන අර්බුදය ඉන්ධන හිඟය ඇති කිරීම සඳහා යම් යම් පාර්ශව හිතාමතා ඒ කටයුත්ත කරාද කියන එක. මොකද ආර්ථික වශයෙන් අපි අපහසුතාවයට පත් වෙච්ච කැත්ත නමුත් යම් කලමනාකරණයක් කරගන්න තිබුණා මේ ඉන්ධන ආනයනය බෙදා හැරීම කියන කටයුතු. නමුත් සමහර දේවල් තිබුණා පාලනයෙන් තොර දේවල්. දැන් ලන්සු ඉදිරිපත් කරනවා සමහර සැපයුම් කරුවන් ටෙන්ඩර් වලට. හැබැයි ඒ වෙලාවේ තියෙනවා රජයට පහසුකමක්, කණිත නිදහස් සංසාර පහසුකමක්, ණයවර ලිපි විවෘත කිරීමට අවස්ථාව දෙන්න පුළුවන් සැපයුම් කරුවන්ට. හැබැයි අපි අප්‍රේල් මාසේ බංකොලොත්භාවය පත් වුණා කියන එක නිවේදනය කරාට පස්සේ ලංකාවේ පමණක් නෙමෙයි ජාත්‍යන්තර වශයෙන් තියෙන සියලුම බැංකු මූල්‍ය ආයතන ණයවර ලිපි විවෘත කිරීම කියන එක ලබා දුන්නේ නැහැ. ඒ පහසුකම දැනුත් තියෙන ඉතාමත්ම සුළු මට්ටමින්. ඒතර සමහර ටෙන්ඩර් වලට ඉදිරිපත් වෙලා ඉන්න පිරිස් කිව්වා ණයවර ලිපිය නැත්තම් ඒක සහභාගී වෙන්න බෑ. කොච්චර අඩු වුණත් මුදල ණයවර ලිපියක් නැත්තම් ඒක කරගෙන යන්න බෑ. නිසා එවැනි දේවල් සමහර ඒවා අවසන් කරලා අපිට වෙනත් විකල්ප ක්‍රියාමාර්ග වලට යන්න වුණා. දැන් පහුගිය අවුරුදු දෙකේ ගත්තොත් මුල් වකවානුවේ ටෙන්ඩර් දාන්නේ නැතුව ඉඳලා නෙවෙයි ටෙන්ඩර් හැමදාම දානවා හැබැයි ටෙන්ඩර් එකට කවුරුවත් සහභාගී වෙන්නේ නැහැ. ඇයි ටෙන්ඩර් එකට අපිට දෙන්න බෑ ණයවර ලිපි විවෘත කරන්න බෑ. සමහරව ඇවිල්ලා කියන්නේ ඩිරෙක්ට් කෑෂ් දෙන්න. ප්‍රීපේමන්ට් කරන්න. ඉතින් අපිට ප්‍රීපේමන්ට් කරන්න ඒ වෙලාවේ මුදලුත් නැහැ. ඩිරෙක්ට් කෑෂ් අපිට දෙන්න මුදලුත් නැහැ. අපි බාන ප්‍රමාණය අනුව සමහරවල්ලාට තිබුණා ලීටර මෙට්‍රික් ටන් 60000ක් වෙනවා නම් 60000න් 5000ක් ඉස්සලා බා ගන්නවා පොඩි මුදලක් කියලා. ඊළඟ 5000 බාග ගන්නවා දවස් දෙකකට පස්සේ ඒ මුදල දීලා. එහෙම තමයි අපි සමහර තැන් වල කරේ. ඒ නිසා මට ඒ කටයුත්ත යනකටත් මේක විනිවිද භාවයෙන් කරන්න ඕන නිසා අපි පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඒතර CID එක්ක මෙන්න මේ 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 පිටිබන්ද තොරතුරු අවශ්‍යයි. ඔවුන් ගිල සටහන් කරගත්තා. ඊට පස්සේ ඔවුන් කෝ ෆොරෙන්සික් ඔඩිට්ස් කරන්න කියලා. ෆොරෙන්සික් ඔඩිට්ස් කරපු යෝයි වාර්තා අපි බාර දුන්නා CID එකටම නැවත ඒ නිර්දේශ මට මතක KPMG එක තමයි කරේ. ඒ දත්ත මැකීම පිළිබඳව මෙන්න මේ කාල සීමාව විතරක් නෙවෙයි ඊට පස්සේ වුන් වහරතා කරා අපි කිව්වේ මේ අදාළ කාලේ විතරක් බලන්න කියපු හින්දා තමයි ඒ කාලේ බැලුවේ හැබැයි පේන විදියට මීට අවුරුදු 10ක 12ක ඉඳ කියන සැප් එක පටන් ගත්ත දවස් ඉඳලා ඒ දත්ත මැකියාම පේනවා අර්බුදයේ කාලේ වැඩිපුර මැකිලා තියෙනවා වගේ පේනවා කියලා අර මම විශේෂ භාර අමාත්‍යවරයා බවට පත් වෙන්න ඉස්සෙල්ලා ඒ නිසා ඒකේ පේනවා මේ දැන් පැමිණිල්ල දාපු දවස් ඉඳලා මේ මකායම අඩු වෙනවා මකායෑම හෝ මේ අර එඩිට් කිරීම කියන දේ අඩු වෙනවා හැබැයි පස්සේ බලනකොට මේක අවුරුදු කියන්නේ සැප් එක ආරම්භ කරපු දවස් ඉඳලා යම් යම් ආකාරයට ක්‍රමානුකූලව ඇවිල්ලා අර්බුදයේ කාලේ මේක වැඩි වෙලා තියෙනවා ඊට පස්සේ පැමිණිල්ල දැබම අඩු වෙලා තියෙනවා ඒක නම් පේනවා ඒක හිතාමතා කරපු දෙයක් හැටියට නිසා ඒ ෆොරෙන්සික් රිපෝට් එක වෝහාරික විගණනේ වාර්තාව CID එකට දීලා තියෙනවා
අදාළ අංශවල දීලා තියෙනවා. ඒක උන්ට දැන් තියෙන්නේ මේ පිළිමදෝ ඔස්සේ ගිහිල්ලා කරුණු හොයන එක. නමුත් මම මේ වෙලාවේ කියන්න ඕන අපි යම් සිස්ටම්ස් ටිකක් දැම්මා. දැන් ඇත්තරම දැන් මේ මිල අඩු වෙන්න ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ එකක් ආර්ථික පරිවර්තනය. 374ට ගිය ඩොලර එක 300ට අඩු වෙන්න දැන් තියෙන්නේ. 100ට පොලි අනුපාතිකය 130ට ඉතර ගියා. ඒක දැන් 100ට 13 12 10 ඒ වගේ ප්‍රමාණයක තියෙන්නේ. ඊළඟ කාරණාව තමයි දැන් වැඩිපුර පිරිසක් මේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ටෙන්ඩර් වලට සහභාගී වෙනවා. ඔවුන්ට විශ්වාසයක් ඇවිල්ලා තියෙනවා ලංකා ඛනිත් තෙල් නීතිගත් සංස්ථාවට ශ්‍රී ලංකා රජයට නැවත ආපසු ගෙවීමට හැකියාවක් තියෙනවා කියන එක. එතරම් තරඟකාරීත්වය වැඩි වෙලා තියෙනවා. ඒ නිසා ඉතාමත්ම හොඳ තරඟකාරී මිල ගණන් වලට දැන් ලැබෙනවා පහුගිය මාස 6 8 වගේ කාලේ. අපි තව සිස්ටම් එකක් දැම්ම මට ඒක ඇත්තටම අවසන් කරන්න බැරි වුණා. මමත් මම රාජ්‍ය මාත්‍ය ඩීවි චානකට තමයි වක්කීම දුන්නේ. ඔහු ඒකේ හොඳ කාර්යභාරයක් කරා. මං හිතන්නේ දැන් අලුත් ආණ්ඩුවට තියෙන එකේ අවසන් කරන්න ඇත්තටම ඔන්ලයින් ඔක්ෂන් කියන එක. අර ප්‍රසම්පාදන ක්‍රියාවලියේ අපි එන්විලොප් සිස්ටම් එකේ වහලා දානවා කවුද දෙන්නේ කවුද නැත්ද කියලා දන්නේ නැහැ. පස්සේ තමයි ප්‍රසම්පාදන කමිටු ව්‍යුත්පත කළ කරන්නේ. නමුත් අර ප්‍රසම්පාදන ක්‍රියාවලියට රෙජිස්ටර් වෙලා ඉන්න කට්ටියට කවුරු හරි බිඩ් කරන ගානට වඩා තව අඩු මුදලක් දෙන්න පුළුවන් නම් ලයිව් වේ පැය භාගයක් හෝ පැයක් ඇතුළතුල ඒකට මේ ඔක්ෂන් එකට යන විදියට දුන්නම තව මිල අඩු වෙයි කියලා අපි හිතුවා. ඒ සිස්ටම් එක දැන් හදලා තියෙන්නේ. ඒ සිස්ටම් එක දැන් ටෙස්ට් කරනවා CPC එකෙන්. මම හිතනවා තව සති දෙකක් තුනක් ඇතුළත උන්ට ඒක එළියට දාගන්න පුළුවන්. මොකද මම යන වෙලාවේ තිබුණේ සති 6න් මේක මේ යන්න පුළුවන් කියන එක. මම හිතන්නේ ඒකවම තව අපිට මේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය විනිවිදභාවය වැඩි වෙනවා. කොහමාර ඉන්දන පොලිම ඇති කරලා දාන්න විශේෂ බාර අමාත්‍යවරයා හැටියට ඔබ සමත් වුණා. ඒක හැමෝම පිළිගන්න කාරණයක්. විශේෂයෙන්ම QR ක්‍රමය එහෙම හරියට වැඩ කරා. හැබැයි සමහරක් අය කියන කාරණයක් තමයි මේ විහිදපැවතුමා මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිත්වයේ කාලේ ඒ කියන්නේ ගත්ත තීන්දුව తీරන පස්සේ තමයි වැඩ කරේ කියන එක. මේ QR කෝඩ් එකත් ඒ වගේ එකක්ද? ඒ කියන්නේ ඒ කාලේ ප්ලෑන් කරපු එකක්ද පස්සේ ඒක ඉම්ප්ලිමන්ට් වුනේ? එහෙමද? නෑ, විෂය බාර ඇමතිවරයා හැටියට මමපත් වෙන්නේ අප්‍රේල් 19 2022. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඉවත් වෙලා යන්නේ ජුනි 26 මට මතක විදියට. ඒතර මම මාස 2යි එතුමාගේ කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරයා හැටියට. QR එක හෝ අපි යම් ක්‍රමවේදයක් පිළිබඳ සාකච්ඡා පටන් ගන්න මම විෂය බාර ඇමතිවරයලා සති 3ක් යනකට. මට මතකයි ඒ වෙලාවේ පොලිසිය තව මෙකනිසම් එකක් හදාගෙන තිබුණා. SMS එකක් ක්‍රමයක්, යුද හමුදාව නොම්බර දෙන ක්‍රමයක් තිබුණා. යාපනයේ උතුරේ තරුණෙක් තව ක්‍රමයක් හදලා තිබුණා. ඉතින් මේ ක්‍රම දිහා බැලුවම අපි හිතුවා මේ ඔක්කොම එකට එකතු කරලා මොකක් හරි හොඳ ඊට වැඩිය දියුණු එකක් හදන්න ඕන කියලා. ඒතර ඒ වෙලාව ICT එක ඩයලොග් ආයතනය MIT කියන ආයතන ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුණා මේක හදලා දෙන්න. ඇත්තටම අපි මේ අවසාන සාකච්ඡාව, ඒ කියන්නේ මේක දැන් සිස්ටම් එක හදනවා, සිස්ටම් එක හදලා ලොන්ච් කරන්නේ කවද්ද, කොහොමද මේක කරන්න කියන දිනේ යොදාගෙන තිබුණේ මට මතකයිද ජුනි 26 දවස සෙනසුරාදා දවසක්. එදාම තමයි මේ ගෝඨාභය ජනාධිපතිතුමාගේ නිල නිවස මහා ජනාධිපති මන්දිරයේ වට කරපු දවස. අර උදේ මම 9ට මීටින් එක දාලා තිබුණේ. මට හැබැයි උදේ 8:00 විතර මට ඩයලොග් එකේ නිලධාරීන් MIT නිලධාරීන් මේ සියලු දෙනා කතා කරා කිව්වා ඇමතිතුමා අද නම් එන්න බැරි වෙයි, පාරවල් ඔක්කොම වහලා මිනිස්සු දැන් මේ ලොකු ප්‍රමාණයක් එනවා, අමාත්‍යංශයට එන්න බැරි වෙයි කියලා. ඒතර තමයි මම කිව්වේ නං අපි වෙන දවසක කරමු කියලා. බලනකට විශාල පිරිසක් එනවා කොළඹට. එදා ඇතර ලොන්ච් කරන්න තිබිච්ච එකක් නෙවෙයි, ඩිවලප් කරමින් හිටියේ. ඒක ඊට පස්සේ තව අපිට මාස 2ක් විතර ගියා ඩිවලප් කරලා ගන්න. මොකද ඒ වෙලාව ඉන්දර නැහැ රටේ. ඉන්දර නැතුව මාස 1.5ක් විතර වහලා තිබුණා. ඊට පස්සේ තමයි අපි මට මතකයි අගෝස්තු මාසේ හෝ සැප්තැම්බර් මාසේ ඒක ලොන්ච් කරේ. ඒක නිසා ඒක හදලා තිබිච්ච එකක් නෙවෙයි. එතුමා මේ ඉවත් වෙන්න පෙර මම විෂය බාර ඇමතිවරයා වාර්ෂයෙන් පත් වුණාට පස්සේ ඒක ඩිවලප් කරන්න පටන් ගත්තා. හැබැයි අපිට ක්‍රියාත්මක කරගන්න තරම් ඒක ඩිවලප් වෙලා තිබුණේ නැහැ. අද නාමල්ව CID එකට කැඳවලා තිබුණා මේ අපි දැන් කතා කරන මොහොතේ. ඊයේ ජොන්ස්ටන් වත්තරංගුට ගත්තා. මේ සිද්ධ වෙන දේවල් ගැන ඔබට මොනවද කියන්නේ? මම හිතන්නේ යම් කිසි විමර්ශනයකට අදාළව නම් ඒක ජොන්ස්ටන් ප්‍රනාන්දුද නාමල් රාජපක්ෂද කියලා අදාළ වෙන්නේ නැහැ. ඒක නිසියාකාරව සිද්ධ වෙන්නේ නෝ. හැබැයි සාමාන්‍යයෙන් අපි දකින දේ තමයි ආණ්ඩු හෝමාරුවක් වුණාට පස්සේ
ඒ පත් වෙන ආණ්ඩුවේ කාට හරි චෝදනාවක් එල්ල වෙලා තිබුණා නම් ඒ පරීක්ෂණ පොඩ්ඩක් පැත්තක තියලා විරුද්ධ කණ්ඩායම හිටපු කට්ටිය කියව ටිකක් උඩට එනවා. ඉතින් මට හිතෙන්නේ මේකත් ඒ වගේ එකක් දැන් කොහෙවත් ප්‍රවෘත්තියක් නැහනේ වසන්ත සමරසිංහ මහින්ද ජයසිංහ මෙහිම චෝදනා එල්ල වුණා පහුගිය කාලේ විවිධ චෝදනා වලට බලහත්කාරයෙන් ගොඩ නැගිලි අල්ලගෙන ඉන්නවා බලහත්කාරයෙන් ඉඩම් භුක්ති විඳිනවා මෙහෙම මේ චෝදනා එල්ල වුණා හැබැයි කොහෙවත් තියන්නේ මේ ආණ්ඩුව නියෝජනය කරන කවුරුවත් CID එකට කැඳවනවා කියලා හැබැයි සාමාන්‍යයෙන් අර යට ගිය ඒවා මෙහෙට එන උඩට එනවා උඩ ගිය ඒවා යටට එනවා ඒක සාමාන්‍යයෙන් දේශපාලනේ මං හිතන්නේ ඉතින් මේ රජයටත් කිසිම වෙනසක් නැහැ ඒ වගේම මං හිතන්නේ ඉතින් අර ඇත්තටම අර මේ ලිපිගුණු ෆයිල් කියලා බාර දීපු ඇතුලේ ව නෙවෙයි යම් යම් දේවල් පරීක්ෂණ කටයුතු ප්‍රමාද වෙච්ච ඒවා සමහරට උත්තර දෙන්න බැරි වෙච්ච ඒවා නැවත කැඳවීම් ඒවා ටික වෙනවා ඉතින් මං හිතන්නේ ඒක මේ රටේ දේශපාලනේ අලුත් දෙයක් නෙවෙයි හරි සහ මනුෂ්‍ය සජවේ හිටියා දැන් එක්සත් ජාතික පක්ෂයත් එක්ක ඍජුවම සම්බන්ධ වෙලා තියෙනවා ඔබ තාම එජාපයත් එක්ක සම්බන්ධ වෙන පාටක් පේන්නේ ඔබ හිතනවද එජාපේ ඉන්න වජිරලා සාගල රත්නායකලා ආශුලා වගේ අය ඔබගේ තරුණයෙක්ව සාදරයෙන් පිළිගනී කියලා පක්ෂයට අපි දේශපාලන වශයෙන් අපි සියලු දෙනා එක මතයක් දරන්නේ අපි දේශපාලන පක්ෂය පෙරටු කරගෙන නෙවෙයි අපි දේශපාලන අපි පසුගිය කාලේ පුරාම කරලා තියෙන්නේ එනිසා මම හිතන්නේ අපි යම් වැඩපිළිවෙලක් හැටියට ඉදිරියට යනවා නම් ඒක එක්සත් ජාතික පක්ෂයේද වෙනත් තැනක්ද සන්ධානයක්ද ඒ කියන පිළිබඳව පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේ ඒක සාකච්ඡා කරයි. නමුත් මම විශ්වාස කරනවා මේකට හිටපු කණ්ඩායමට ඔබ කියපු නම් ගත්තොත් එහෙම මම හිතන්නේ පෞද්ගලිකව මට කිසිම අමනාපයක් හෝ විරෝධතාවයක් තියෙන පිරිස නෙවෙයි. ඒ නිසා ඔවුන් එක්ක අපි එකට වැඩ කරලා තියෙනවා. ඔවුන් සමග සම්බන්ධ වෙලා තියෙනවා. මනෝෂ හරෙන් එක්ක මම විරුද්ධවත් කටයුතු කරලා තියෙනවා විරුද්ධ කඳවුරුල්ල ඉඳලා තියෙනවා එකට ඉඳලා තියෙනවා දේශපාලන වශයෙන් මම හිතන්නේ එක වැඩපිළිවෙලට යනවා නම් විරුද්ධ මතවාද දරුවත් පසුගිය කාලවල වෙන මත දරුවත් යම් වැඩපිළිවෙලකට යන්නේ සියලු දෙනා එකතු කර ගැනීම වැදගත් වෙනවා ඒ නිසා මම හිතන්නේ යම් විරෝධයක් හෝ අභියෝගයක් හෝ තියෙයි කියලා ඒ වැඩපිළිවෙල සියලු දෙනා එකඟ වෙන වැඩපිළිලක් නම් ඒ සියලු පාර්ශ්ව එකට එකතු කර ගැනීම ඒ වගේම මම හිතන්නේ මට කොහෙන් හරි දේශපාලන මතයක් දරනවා නම් කොහේ හරි තැනකට දේශපාලන වශයෙන් එකතු වෙනවා නම් ඒකට විරෝධයක් තියෙයි කියලා. හොඳයි අවසාන ප්‍රශ්නය කාංචන ඔබගෙන් අහන්න මම අවුරුදු 75කට පස්සේ ලංකාවේ දේශපාලන ඉතිහාසයේ ලොකු සුවිශේෂී බලපෑමක් සිද්ධ වෙනවා. අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයට පත්‍රලා දැන් මාසයක් ගත වෙනවා. මේ ගෙවුණු කාලය පිළිබඳව ඔබේ තක්සේරුව මොකක්ද? හොඳක් තියෙනවද හොඳක් ඇත්තේම නැද්ද නෑ මං හිතන්නේ තක්සේරු කරන්න තනම් ප්‍රමාණවත් කාලයක් නෙවෙයි අවුරුදු 5කට පත් වෙන රජයක මාසෙකදී ඔවුන්ට රිපෝට් කාඩ් එකක් දෙන එක ප්‍රගති සමාලෝචනයක් කරන එක නමුත් මේ මාසය ඇතුලේ හොඳ නරක දෙකම මම දකිනවා හොඳ දේ තමයි ඔවුන් දේශපාලන වේදිකාවල කුමන දේ කිව්වත් විරුද්ධ මතයක් දරුවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක නෙවෙයි අපි කටයුතු කරන්නේ කියලා ඉතිහාසයේ කිව්වත් ජාත්‍යන්තර මූල්‍ය ගිවිසුම අපි වෙනස් කරනවා කියලා කිව්වත් ඉන්ධන අපි මිල හදන්නේ මිල සූත්‍රයෙන් නෙවෙයි අපි රුපියල් 150කින් 200කින් ඉන්ධන ලීටරයක මිල අඩු කරනවා එවැනි දේශපාලන සටන් මොන විදියට කිව්වත් මුදල් අමාත්‍යාංශයේ ලේකම් හිරේ දාන්න ඕනෙ කෙනෙක් කියපු මහින්ද සිරිවර්ධන නවත මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා බවට පත් කර ගැනීම IMF නියෝජිතයෝ කියපු නන්දලාල් වීරසිංහල දේශද්‍රෝහී හැටියට හංවඩු ගහ පිරිස් එක්ක මේ ආණ්ඩුව ගෙන යාම කියන එක මම දකිනවා හොඳ දෙයක් කියලා. ඔවුන් මොන වේදිකාවේ කියලා ඡන්ද ගත්තත් එකක් ඔප්පු කරලා තියෙනවා අපි ඉදිරිපත් කළපු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කරපු වැඩපිළිවෙලම තමයි මේ රටේ ඉදිරියට ගෙන යන්න ඕන කියන එක මේ මාසය ඇතුලේ තහවුරු කරලා තියෙනවා සනාථ කරලා තියෙනවා ඒක ක්‍රියාත්මක කරලා තියෙනවා. නරක පැතිත් තියෙනවා. නරක පැති තමයි සමහර දේවල් ක්‍රියාත්මක කිරීමේදී ඔවුන්ට තියෙන දේශපාලන අවබෝධය අත්දැකීම සහ ආණ්ඩු කිරීම තියෙන සැලසුම. මම හිතන්නේ ඔවුන්ට ජනවරමක් ලැබුණත් ඉතිහාසයේ වෙනස් වෙලා ඒ ජනවරම ලැබුණත් ඔවුන් සැලසුමක් තියෙනවා සූදානමින් හිටියා කියලා ආණ්ඩු බලය ලබාගෙන ක්‍රියාත්මක කිරීම සඳහා. එහෙම තිබුණා නම් ඔවුන් මේ ප්‍රධාන ආයතන වලට සමහර පත් කරන නිලධාරීන් පිළිබඳව යම් මම හිතන අවබෝධයකින් කටයුතු කරනවා.
යම් සමහරල මන් දන්නෝ සමහර ආයතන වලට පත් කරන් නිලධාරී නැතුව සමහර තැන් වලට ආයතන ප්‍රධානීන් පත් කරගෙන බැරුව ඔවුන් ඉන්නෝ මේ ආයතන ගණනාවක් තාමත් පවතින්නේ හිස් පුරප්පාඩු හැටියට ඒකේ තව මම අර මං කිය හොඳ නරක දෙකම දකින්නවා කියලා තව හොඳ පැත්තක් දකින්නවා මේ මාසය ඇතුළේ කිසිම උද්ඝෝෂණයක් නැහැ අපේ රටේ පහුගිය ඉතිහාසෙම උද්ඝෝෂණය ව්‍යාපාර වලට සම්බන්ධ වෙච්ච දැන් අපි ගත්තොත් එහෙම වැටුප් වර්ධක දෙනවා කියලා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කිව්වා ජනවාරි මාසෙ. හැබැයි දැන් මාලිමාවේ රජයේ අනුර කුමාර දිසානායක විජිත හේරත් කියනවා නෑ අපිට දැන් දෙන්න බෑ ජනවාරි මේක කරන්නත් බෑ අපි සලකා බලන්නම් මාර්තු මාසෙ. ඔහොම කිව්වනම් අපේ රජයක් තුල අද ගුරුවරු පාරේ රාජ්‍ය සේවකයෝ පාරේ පොල් මිල ඉහළ යනකොට පොල් පොලිමේ ඉන්නකට නාමල් කරුණාරත්නලා ඒක වෙන අඬුවක නම් තිබුණේ ඔවුන් අද පාරේ සහල් මිල ඉහළ යනකොට සහල් හිඟයක් එනකට එහෙනම් නාමල් කරුණාරත්නලා අද පාරේ ඉන්ධන මිල රුපියල් 10කින් 15කින් 20කින් අඩු වෙනකොට අර සුපිරි ඩීසල් ඊට වඩා වැඩි මුදලකින් වැඩි වෙනකොට මහජනතාවත් පාරේ ත්‍රීරෝදු රථත් පාරේ උද්ඝෝෂණය කරනවා මම එක පැත්තකින් දකිනවා පහුගිය සති හතරේ කිසිම උද්ඝෝෂණයක් මේ රටේ නැහැ ඒක හොඳ දෙයක් මම දන්නේ ඒ උද්ඝෝෂණය කරපු සියලු දෙනාම තරඟවදින හින්දාත් දන්නේ ජාතික ජන බල වේගෙන් ඒක වෙලා තියෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් නමුත් ඒක හොඳ දෙයක් හැටියට මම දකින්නේ නමුත් මේ මාසය ඇතුලේ පැහැදිලිවම ජනතාවට ලබා දීපු පොරොන්දු වේදිකාවල කියපු දේවල් ප්‍රායෝගිකක් නැහැ එහෙම දේවල් කරන්නත් බෑ ඒ දේවල් සත්‍ය නොවේ අසත්‍ය කියන එක දිනෙන් දින මේ රටේ ජනතාවට තේරුම් යනවා ආසන්නම දේ අරුගම්බේ ප්‍රදේශයේ දැන් මේ ඇති වෙලා තියෙන අවදානම් තත්වය ගැන ඔවුන්ගේ දේශපාලන අත්දැකීම ගැන කියවෙන තැනක් තමයි විදේශ කටයුතු අමාත්‍යවරයා හෝ මහජන ආරක්ෂක ඇමතිවරයා විදේශ තානාපති කාර්යාලත් එක්ක යම් සම්බන්ධීකරණයක් තිබුණා නම් මේ තොරතුරු ලැබුණේ ඔක්තෝබර් 7 නම් ඔක්තෝබර් 23 වෙනිදා වෙනකන් ඕන් එක සාකච්ඡා කළ යම් ආරක්ෂාව පිළිබඳව තහවුරු කිරීමක් වැඩපිළිවෙලක් තියෙනවා මෙන්න මෙහෙම එකක් දුන්නා කියලා කිව්වා නම් මම හිතනවා තානාපති කාර්යාල වලින් නිවේදන නිකුත් වෙලා සංචාර කර්මාන්තයට ප්‍රහාරයක් එල්ල වෙන්නේ නැහැ ආරක්ෂාව අංක 1 ඒක අපි අව탁සේරු කළ යුතු නැහැ හැබැයි විදැක්කේ ආරක්ෂාව අව탁සේරු කරන ආකාරයට කටයුතු කරන අමාත්‍යවරු බවට පත් වෙලා තියෙනවා පළවෙනි දින කීපකරේ කිසිම 탁සේරුවක් නැතුව සමහර පිරිස්වලට දීලා තියෙන ආරක්ෂාව ඉවත් කරා රජයකට බැහැ තීන්දුව తీරන ගන්න අමාත්‍යවරුන්ට හෝ පත් වෙන නිලධාරින්ට මෙන්න අපි මේක ඉවත් කරනවා කියලා ආරක්ෂාවක් ලබා දෙන්නේ යම් 탁සේරුවක් ඇතිව 탁සේරුවක් කළා තමයි ආරක්ෂාව අඩු කරනවද නැති කරනවද කියලා තීන්දුව ගන්න ඕනේ ඒ නිසා ඒ ආකාරයෙන්ම මේ තොරතුරුත් එක්ක කටයුතු කරාද කියන එක මට තියෙනවා කිසිම 탁සේරුවකින් නැතුව කිසිම අවබෝධයකින් නැතුව කටයුතු කරාද කියන එක ඒ නිසා හොඳ නරක තියෙනවා තව නරක පැත්තක් තමයි වේදිකාව කිව්වේ දේශපාලන හිංචයයන්ට ගජ මිතුරන්ට ඒ වගේම පෞල් වාදයට තිත කියන එක හැබැයි අපි දකිනවා ලයිස්තු ඇතුලේ තාත්තයි පුතයි තරඟ කරන්න දානවා දිස්ත්‍රික්ක දෙකකින් නෝනායි මහත්තයයි එකම ගෙදර ඉන්න එකම ඇඳේ නිදියන ඒ දෙන්නත් ඉන්නවා ජාතික ලයිස්තුන් සහ තරඟ කරන මේ කණ්ඩායම ඇතුලේ ඊළඟට ගජ මිතුරු ආණ්ඩුකාර තනතුරු ඉහළ තනතුරු වලට පත් කළා තියෙනවා දේශපාලන හෙන්චයියෝ අමාත්‍යංශවල නිලධාරීන් බවට සහ ආයතනවල ප්‍රධානීන් හැටියටත් සහ ආයතනවල ප්‍රධානීන් හැටියටත් පත් කරලා තියෙනවා ඒ නිසා ඒ වෙනස සිද්ධ වෙලා නැහැ ඒ නිසා මේ මාසේ ඇතුලේ ඔවුන්ගේ ප්‍රගතිය සමාලෝචනය කරන ප්‍රමාණවත් නොවුනත් හොඳ නරක දෙකම සහ ජනතාවට ඇත්ත තේරුම් ගන්න ගැනීම සඳහා හොඳ මාසයක් වුණා පත් කරලා ජාතික ජන බලවේගය කියන්නේ අපිට තව බලය ලබා දෙන්න පාර්ලිමේන්තුවේ බලය ලබා දෙන්න. එතකොට තමයි මේ අපිට මේ වැඩේ සම්පූර්ණ කරන්න පුළුවන් කියලා. මොන වගේ ප්‍රතිචාරයක් ජනතාවකින් ලැබෙයිද ජාතික ජන බලවේගයට මේ පාර්ලිමේන්තු මැතිවරණයේදී? නෑ, ඔවුන් ඉල්ලන්නේ ඔවුන්ට බලය ලබා දෙන්න කියලා කියන තනි බලයක් දෙන්න කියන එක. ඔවුන් කියන්නේ විපක්ෂයක් අවශ්‍ය නෑ රටට ඔවුන්ගේ නියෝජිතයන් පමණක් සිටියොත් ඇති කියන එක. මම අහන්නේ මේ බලයක් ලබා දෙන්න නෑ මම හිතන්නේ ලබා දිය යුතු නෑ කියන එක. ලබා දෙනවද නැද්ද කියන එක මැතිවරණ ප්‍රතිඵල වලින් කියවෙයි. නමුත් එවැනි බලයක් කිසිම රජයකට ලබා දිය යුතු නෑ. මම හිතන්නේ උන් අර පොඩ්ඩක් යන්නේ පොලිටිකල් සිස්ටම් එක යන්නේ දේශපාලන වැඩපිළිවෙල යන්නේ
අර චීනයේ තියෙන වන් පාටි පොලිටිකල් සිස්ටම් එක වගේ වැඩක්. කොමියුනිස්ට් පක්ෂය විතරයි තියෙන්නේ. කොමියුනිස්ට් පක්ෂය තමයි පාර්ලිමේන්තුවේම නියෝජිතව තෝරන්නේ. ඔහු තමයි ජනාධිපති තෝරන්නේ. එහෙ ගිල්ල හැවුවොත් එම් මොකද්ද ඔබ දේශපාලන පක්ෂය කියලා කොමියුනිස්ට් පක්ෂය කියලා කියන්නේ. ඒ නිසා එවැනි ව්‍යාපාරයක්ද යන්නේ කියන එක තාමට කියන්න බැහැ නිශ්චිත වශයෙන්. නමුත් එවැනි බලයක් ලබා දිය යුතු නැහැ. පාර්ලිමේන්තුව කියලා කියන්නේ මොන දේශපාලන පක්ෂය නියෝජනය කරත් ඒ නියෝජිත පත්වියුත්තේ ප්‍රතිපත්ති සම්පාදනයේ වෙනුවෙන් දායකත්වය දක්වන. මම කියන්නේ පාර්ලිමේන්තුවට තේරිපත් විය යුතුයි විපක්ෂයට වුණත් රටට විපක්ෂයක් වෙන. ඒ විපක්ෂය නියෝජනය කරත් ආණ්ඩුව නියෝජනය කරත් නිවැරදි දේට සහයෝගය දෙන සහ අනවශ්‍ය දේවල් වලට විරුද්ධ වෙන ප්‍රතිපත්ති සම්පාදනයේට දායකත්වය ලබා දෙන්න පුළුවන් සහ ජනතාවත් එක්ක සමීපව කටයුතු කරන්න පුළුවන් දේශපාලන අවබෝධය අත්දැකීම කටයුතු කරන පූර්ණ කාලීන වෙනුවෙන් කැප වෙන පිරිසක් විය යුතුයි කියන එක. මේකේ සමහරු part time politics කරන්න ඇවිල්ලා දේශපාලන වශයෙන් අපි දන්නවා පාර්ලිමේන්තුවට ඒ දායකත්වය ලබා දුන්නේ නැහැ. ඒ නිසා පූර්ණ කාලීනත්ව විය යුතුයි. ඒ වගේම අවබෝධය තිබිය යුතුයි. ඒ වගේම ප්‍රමාණවත් බලයක් විතරක් තිබුණා මැති. ඒක උන්ගෙම කිව්වොත් එම 3න් 2ක් අවශ්‍ය නැහැ කිව්වනේ රටයකට. තුනෙන් දෙකක බලයක් කිසිසේත් දෙන්න එපා කියලා කිසිම ආණ්ඩුවකට ඔවුන් විපක්ෂින්නේ දී නිසා ආණ්ඩුවට ඇවිල්ලා ඔවුන්ට කියන්න බෑ අපිට තුනෙන් දෙකක් දෙන්න අපි විතරක් පාර්ලිමේන්තුව හිටියම ඇති කියන එක. ඒක මොනොත් හිමි ඉතින් ආයේ නැවත වතාවක් ජාත්‍යන්තරයේ සහාය ලැබෙන එකක් නැහැ. කිසිම රජයකින් සහාය ලැබෙන එකක් නැහැ. ඒකාධිපති පාලනයක් යටතේ නම් මේ රට යන. බොහොම ස්තුති එසේනම් ඔබතුමන්ට අපත් සමගින් සම්බන්ධ වුණාට කාංචන විජේසේකර හිටපු අමාත්‍යතුමන් සමගින් අපි කතා බහ කරේ. තවත් හෙඩ්ලයින් එක්ස්ක්ලූසිව් මේ ආකාරයේම සාකච්ඡාවකින් යලි ගුණ ගෙහෙමු මේ වේදිකාවේ. හෙඩ්ලයින් නිවුස් YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. Headlinenews.lk පළමුවෙන් ඉදිරියේ.